නිර්පාක්ෂික ජනාධිපති ලෙස මම එක්සත් ජාතික පක්ෂ මේග රැලියට නැහැ කියලායි ඔහු සඳහන් කරන්නේ. ඉතින් ජනපති එක්සත් ජාතික පක්ෂ කලමනාකරණ කමිටුවට දන්වා තිබෙනවා නිර්පාක්ෂික ජනාධිපති ලෙස තමා එක්සත් ජාතික පක්ෂ මේ දිනේට සහභාගී නොවන බව ඔහු දැනුම් දී තිබෙන බව තමයි කියන්නේ. ඉතින් නිර්පාක්ෂික ජනාධිපති ලෙස තමා මේ අවස්ථාවට සහභාගී නොවීමෙන් යම්කිසි ආදර්ශයක් ලබා දීමට සූදානමින් සිටිනවා කියලා ඔහු කියනවා. පාක්ෂිකයන් මෙන්ම තරුණ කොටස් සමග මේ දිනේ සැමරීමට සැලසුම් සකස් කරන්නේ ජනාධිපතිවරයා මෙහිදී එම කමිටු නියෝජිතයන්ට උපදෙස් දී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ මේ දින රැළිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි පක්ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා සඳහන් කරනවයි කියලත් අද මව්බිම පුවත්පත කියා සිටිනවා. ඉතින් නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් පිළිබඳව සංකල්පය මුලින් භාවයේ 2015 යහපාලන ආණ්ඩුව යටතේ ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති දුර අපේක්ෂකයෙක් බවට පත්වීමෙන් නික්මිතව නමුත් ඉන් අනතුරු ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ලබා ගැනීමට කටයුතු කිරීමත් සමග ඔහුගේ නිර්පාක්ෂිකභාවය අහෝසි වුණා. දැන් හැබැයි එක්සත් ජාතික පක්ෂයේ එකම පත්කල මන්ත්‍රීවරයා හැම නැත්තම් ජාතික ලැස්තු මන්ත්‍රීවරයා වශයෙන් පාර්ලිමේන්තුවට පිවිසි රනිල් වික්‍රමසිංහ මහතා දැන් එක්සත් ජාතික පක්ෂයේ නායකයා විදිහට නෙවෙයි නිර්පාක්ෂික ජනාධිපතිවරයා විදිහට රටට නායකත්වය දෙන්නට සූදානම් කියලා සඳහන් කරනවා. ඉතින් ජාතික ආණ්ඩුවක් සඳහා මේ නිර්පාක්ෂිකභාවය අප දන්න එක ලේබලයක්ද එහෙම නැත්තම් හදවතින්ම මතුවන්නා වූ හෘදයාංගම ක්‍රියාමාර්ගයක්ද කියලා ඒ වඩාත් වැදගත් වේ. විජේ